මද්‍යහනක් වාධන පවාහනි මධ්‍යහන ප්‍රධාන පෘතිිවිකාශය සමගින් බහමුවන මම නිමේශ චමත් සංකල්ප ප්‍රථමය ප්‍රවෘති සිරස්ථල ස්කන් දෙනකුමටටගන්න පැවිණට් අනුමැතිය. ගොරුණා වෙසනය හමුවේ බල්දවන කුපේලේ අගේ ස්ථාවර කරගන්න විශේෂ ගැසට් පත්‍රයන්. අවදානම් කලාප හැර අනකුත් අදේශවල වගොරා ෝකාවත්නේද තෝටි සිරස්ථල යලිත්. න් පල ලාංක න්ති තුද දෙෙක ට ැති ග ට ැබිනට් අනු ැති. කරෝුණ ෛරසසි හමුවේ බාදධ වන රුපියලේ අගේ ස්ථාවර කර ගැනීමට විශේෂ ගැට් පත්‍රයක්. අව හනම් කලාප හැර අනිකුත් ප්‍රදේශවල එවත් කරනු ඇඳදිරි නීතිය යලි සවස හතරට රදනපොරටත් පැල්මඩුලටත් පැනවූ ඇඳද්‍රනීතිය අකන්දවම. කොරනා රෝගීන් ගණන එකසේ අසූ නවයක් වෙද්දිී හත්වන මරණකරගේ අවසන් කටයුතු කොටිකාවත්ත සුසාන භහමේදී. දුිබිල්ල ගවීම ලබාතුන් සහන කාල අප්‍රේල් තිය දක්වා दिක් කෙරේ. ඇමරිකාාව තවත් කඩාබැටි යෙදිනයටත් කොරුණ මරණ එක්දහස් නවසය හතලයක්. දැන් දේශය ටවෘති. විදේ ග න් ප ව සිරව සිරන ශ්‍ර ලාංකයන් තිස්තු දිනෙකු නටමැත ගෙන්වා ගැනීමට කැබෙනට් අනමැතිය හිමි වී තිබෙනවා. ඒ ගැ නු බ ්‍ර ංකයන් දින විසි එක නිරෝධහනයටට යමුකිරීමට පීවරගන්නා බවයි අමාත්‍ය වෛද රමිෂ් පතිරන මහතා කැිනක් තියෙන දැනුන්දීමේ මත්්‍ය හමද ප්‍රශ. විධ රටවල ගුවන් තොටුපලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් තිස්තුන් දෙනෙකු ලංකාවට ගින්වා ගැනීම සඳහහා අවිදේශකටතු අමාත්‍ය නේකුන වර්න මැත්තුමන්ස නිදිරිපත් කරන ලද. ැබිනට පත්චිකාවකට ර කැිනට මැල්ලි අනුමැතිය ලැබුණ එම නිසා රාජ්‍යි නිලධරය ඇැතුළ ශිෂ්‍යයෙන් කිහිප දෙනෙක් ඇතුු ලෝක විද ගුවන්තුට පොළො දැනට සිරවේසිදන ස්තු දෙනෙකුට ලංකාවට පැමිනිිම්ස් දහ අවසර ලබාදනවා. ඒවගේ එම පිරිස ලංකාවට පැමිණි පසු දින විසියක නිරෝධානයකට ලක්කරන්ටත් රජය තිීදුකොට තිබෙනවා. මෙම මාධ්‍ය අමේදී අදස්තක් ව මත්‍ය ආචාරය බඳුල ගුණුවර්ධන තක්කයා සිටියේ. රේගේ ස්ථාවර් කිරීමට අදල් ශේෂ ගැසට පත්ත්‍රය අද නිකුත් කරන පවයි අපේ රටේ විදේශ විනිමේ අනුපාතිකයේ ස්ථාවරත්වයක් ඇතිකිරීම සඳහා. ඩොලරේට ගෙවන රුපියල් ප්‍රමාණය දිගින්දිගටම ඉහලයාම වැලැක්කීම සඳහා. රජය අනුගමනය කන්න ක්‍රියාමාර්ගවලය ක්‍රියාමාර්ගයක් ලෙස අද දිනේ විශේෂිත ගැසත් පත්‍රයක් නිකුත් වෙන. ශ්‍රී ලංකාවෙන් පිටට වාසයකන්න ශ්‍රී ලංකිකයන්ට සහ වෙනත් විදේශකයන්ට ඉතා වාසිදායක කොන්දේසිී යටති විිනිමේ පාන්න දැඩි රෙගුලාසිවලින් ලිහිල්ව. බදූ බලපෑම්වලයින් තොරව විදේශවල තිබෙන රඳවාතබාගෙන තිබෙන මුදල් සහ. තමන් සතුවතියන අතරිික්ත මුදල් ශ්‍රී ලංකාවේ විශේෂිත ගිනුමක තැන්පත් කිරීම සඳහා ඉඩ ප්‍රස්ථා ලබා දෙෙන ගැසට්ඩිමේදනය අදදිනේදී නිකුත් වෙනවා. ඒ අනුව සාමාන්‍යයෙන් බැංකු කරමින් උපයාගත හැකි පොලියට වඩා සියයට දෙක පොලි අනුපාතයක් මාහාබැංකූ විසින් ඒ ගිනුමට බැරකරන අතර. අවුම වසෙන් මේ තැන්පත් මහාසාහයක කාලයක්වත් ඒ ගිනුේ රදවා තබා ගැනීම අවශ්‍ය වෙන. ඉළඟට මම කැබිණත් පත්ත්‍රිකාවක් ඉදිරිපත් සලා කොරුණ වසංගත මැඩපැවැත්වීම සඳහා. තවදුරටත් ලබා දෙන්න පුළුවන් සහයක් පිඩිබඳැිණට බණ්ඩේජී සාකච්චා කළා. සියලුම විශ්වවිද්‍යාලවල තියෙන Pියන්තර පනස් එකම කඩිනමින් මේ පරීක්ෂණ සඳ යොදෝගන්න අටුතු කනවා ැනටම ආරම්භ කලතිීරවා. කොළඹ දම්පහා කළුතර පුත්තලම මානවර සහ යාපනය දිස්ප්‍රිකක් මෙන්ම රත්්නපුර දිස්ශ්‍රිකේ වත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශවලට පනවා ඇති ඇඳදිරිනීතිය යැළි දනුම් දෙනතුරු අකන්්ටව ක්‍රියාත්මකයි. අනකුත් ප්‍රදේශවල ඇදිරිනීතිය අද පෙරවරු හයට ලිහිල් කැරුණා. ඒ පස්වොරු හතරට යලි ක්‍රාත්මක බවයි පොලිසිය පවසන්නේ. කොළම්බ ගම් පහ කළුතර පුත්තලම මහනුවර යාාපනයේ දිශ්‍රික්කවලට හැරන්නට. පැන්දිරි නීතිය අද උදේර්සන සේවත්්‍රීති වෙන. නැවත ඇදිරි නිීති ආරම්භ වෙන්නේ සවසාහතරට කිසිේ වෙතාත් ත්‍රත්නපුර දිශික්කේ ්‍රත්නපුර පොලිසෝස්සමට වගේම පැල්මඩුල්ල පොලිසෝස්මට ඇදි මීතිය ක්‍රියාත්මක වෙනවා. ඒති හේතුව ඒ ප්‍රදේශවලින් යම්මාකායක කෝවිD් ආසාධිත පුරෝගින් කීපදෙනෙකු හමුුවීතිබෙන් නිසා විශේෂන්ම නිරෝදායන වීතිී නොලට අනුව නිරෝදායන කටේතු සාර්ථකෝසිදු කරන්නේ වගේම රෝගය පැතිරියාම වැලැක්වීම සහා. ලංකාව අනෙක් ප්‍රදශවල පාරිබෝගිකින්න්ට අදදිනේදී. මන්ගේ සේවා සපයා ගැනීමට අවස්ථාව ලැබෙනවාක් ෙේ වෙතාත් අනිරන්ත්‍රයෙන් මතර්‍රතබාගන්න දෙදෙනෙකු අතර පරතරය සබාගන්න. ඒවාගේම සැම විටම නිරෝධායන වීතිවලට ගලු කරන්න. අද දින උදේශන හයන්න අවසන්ඳුන් පැවි සිිහතරක. ले තුළ ඇදිනීති කඩකල ස ඇදිමිති බලපත්තතු උල්ලගනය කර එළෙයින් එදදා හස්සියය විසි හතරදදිනි ක අතරං ගොටගන තිබෙන ඇදිරිනීති ආරම්භ කරපු දින සි දක්වා පාල තුළ මුළු සැක්කරුවන් හනමදා ශපන්සිය ක අතරං ගටදිින තිබෙනවා අද දිනේදී බැංකු ඒවාගේම ෆාමසිී විවෘත්ත කර තැබෙනවා මහජනතාවන් සඳහා එවැනි ස්ථානවලදීද සමූහ වශයෙන්න්නො සිට මෙම සේවාවන් ලබා ගැනීමට කටුතු ක ලෙස ඉල්ලා සිට. මෙරටින් හමුවූ කොරනා රෝගින්ගේ සංඛාව එකසිය අසූ නවය දක්වා ඉහළ ගොස්තිබෙනවා ීම පසු ප්‍රතිකාරලබා පිටවගේ පුද්ගලින්න්ගේ සංඛ්‍යාව හතලස් හතරක්. රෝගීන් එකය තිස් අට දෙනෙකු මෙ වන විට කරන ආසාධනයවීමෙන්, රෝහල්වල ප්‍රතිකාර ලබනවා. රෝගේ සම්බන්ධයෙන් සැපිට දෙසේ විසි අට දෙෙකු රෝහල් ගතකර ඇති බවයි සෞඛ්‍යමාත්‍යංශය සඳහන් කරන්නේ. කොරන ආසාධනයවීමෙන් මෙරද මේගේ පුද්ගලින්ගේ සංඛ්‍යාව හතක් දක්වා ඉහ ගොස්ති බෙනවා. ගොඩ බෝන ෝග වි්‍යාතනේ ප්‍රතිකාර ලබින් සිට හතලස් හතරැහවරදි පුද්ලෙකුයි. ඒයේ ජීවිතක්ෂයට පත්වනේ. ඔහුගේ දේහෙ පිළිබඳ අවසන් කටයතු කොටිකාවත් පොදු සුසාන භොහමේදී සිදුකරුණ. ඊයේ දිනයේ අවුරුදු හතලිස්ගාන්නක් වයසති ඒ පුද්ගලයා. ජර්මණයේ සංචාවය කොට පැමිණි තවත් මිත්‍රයෙකු සමඟ. ඇි පුද්ගලයා මියගියා මොහු ඇතවශයම දීන විශසක් පමණ දැනි සත්කාරයකගේ ප්‍රතිකාර ගනු ලැබවා. මොහ ඇතවශයෙන්ම රෝහල් ගතකිරීමට අපිට සෑහෙන මහන්සියක් වත් සිද්ධ වනා යම් විදිියකට ප්‍රමාදවී රෝහල් ගතුවේ කැටට අපට සල්කන්ට පුවා. මේ අතන අත්න පුරහ පැල්මඩුල ප්‍රදේශවල පුදගලින් හැට හදනෙකු දේතලාව නිෝධයන ධස්ථානරයෝක කරතිබිවා. රත්නපුර මුදුව ප්‍රදේශයෙන් කොරුණා රෝගින් දෙදෙනෙු හමුවීමත් සමග එම කණ්ඩෑම දීතලාව නිරෝධහන මධ්‍යස්ථාන කරායොමු කෙරුණක්.ගල්කන්ද නිරෝධහනමධ්‍යස්ථානයේ නිරෝධයනයටලක්කු පුද්ගලින් ති සදධෙු නිරෝධහයිනයවීමෙන් පසු පිට වගේ බව යොදහමුදාපති තුතරෙන්ජනනාල් ශවෙන්ද්‍ර සිල්වාමහතා පැසවා. ඔවන්ට තෞදරටත් සිය නිවෙස්වල නිෝධහනවන ලෙස දන්වා ඇතිබවයි විදහමුදාපතිවරාසාන හන්ක කළේ ඇද නිරෝධානටුතු ිම වෙලා අපි සද්‍යනක් ගල්කන්ද නිරෝධාන මධ්‍යස්ථානය පිටත්වයවා. ඔන්ට තවදුුරටත් නිරෝධාන කටුතුවෙල මලෙන්නේ කියලා කියනවා අපි ත් ඔවන් සිරුදනාම් වගේ මයිදල් පිසිර් පරීක්ෂණයට සභාගවෙල යන්න ඉතින් ඔවන්ට තවදුරටත් රුණා වයරස නැති බාටතාහරු කරල තිබෙනවා. ගේ ප්‍රශ්නයක් කකයෙන් හේතුවක් නැහැ. එත්ත එක්ම හතවත් එක්දාසක හට හත්දනෙක් තවදුරටත් නිරෝධාන කටතු ල ල න ේ. ශේෂෙන්ම අසුග දිනවලදී පොයාගත්තා වූ ආසාධිතයන් හැසුරු කරපු අඇවලුන් තමයි ඔන් ලගේ ඇසුළු කරපු හෝ දෙවනුව ඇසු කරපු අඇවලුන් හැටියටයි ශේෂම ශ්‍රී ංකා තුළින් ස්වාගත්තා ආසාධිත්‍යයන් ඇසුරපු අයෝ ඇදත තමයි මේ නිරෝධයන් ලක් කර ඇතිබෙන්නේ ඕව මෝයිට, ගූනානික් නිෝධාන මධ්‍යස්ථානය ඇතුළු වෙනස්ථාන නිරෝධාන කටතුළේ දිසිටත්්නො ගේෙදලාවෙත්තේ ආකාරෙන්ම් නිරෝධාන මධ්‍යස්ථාන දෙකක් පියටනු කරගෙනයනො මේයාකාට නිෝදධනට සිතවරවා. කරෝන සාධතිීන් හඳුනා ගනීම මේ PීCR පරීක්ෂණ හරිතාව ඉහරලැංගීමට පීවරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනඩාල් වෛද්‍ය අනිල්ජාසිංගම හතා පවසනවා මේ වන විට කොවිද දහනමේ රෝගින් එකසි අසු නමයක් ලෙස සංක්‍යවසටහන් වෙනවා හන්ඳගාඩු නිරෝධයන මධ්‍යස්ථානයේ පුද්ගලයකුත් ඒ වගේම රක්නපුර ප්‍රදේශයේමැ කලින් කොයික් දනමේ ආසාධික ලෙස සහඳුනාගනන්න. මැනික්ිය ාරකයතුගේ ඥාතින් දෙදෙනෙකුත් ඒවාගේම ඉන්ිය ඉන්දුනේසියානු සංචාරයදනු පුද්ගලයකුත් හමවෙලා තියනත් මේ තවදුරටත් පාල්නය කරගත්තොත් අපට මෙම රෝගී තත්ත්වයෙන් ශ්‍රී ලංකාව ගොඩ ගැනීම හැකියාව ලැබෙනවා කියී කරණ ගැනීම නිසා තමයි මේ තත්ත්වය මේ වන විට මේ ආකාරට වැැඩලන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒවගේම දැන් ජනතාවගින් වෙන්දාට වඩා ලැබෙන සහයෝගේ ඔස්සේ අපිට කියන්ට පුළුවන් අපි මේ රෝගය යම්කිසි පාලනයකට නතු කරලාව තියෙනවා කියන එක. ඒවගේම අපි මේ වන විට PCRCR පරීක්ෂණය තවදදුරට ්‍යාපත කරමින් පවතිනවා රත්නපුර ්‍යාපනය ඉදිරියේදි බලාපොත්වයෙනවා පොළොන් අරුවු රෝහලේ මේ පිසියක් පරිීක්ෂණ ති කරන්න බලාපොත්වෙනවා පොළඹවි වෛද්‍ය පීටේම පරීක්ෂණය පැවැත්වීමට ඒවගේ මේ වන විටත් හේඩි වාහිතනය මෙම පරීක්ෂණය ආරම්භ කල තියෙන නිසා අපගේ ධාරිතාව වැඩි වෙලා තියෙනවා. ටනාක ගුවන්තට පලේ අවංහලකට පසුගේදා කොරුණ අසාධීතයකු පැමිණ ඇති බවින් එහි සේවය කළ තරුණෙක් සහ ඔවුගේ පවුලේ සාමාජකින් නිරෝධහයිනය සඳහයොමු කරති වෙනවා. මෙ අතර සංචාරකයන් සහ මීගම ප්‍රේශය බෝ්ු සේවක් පවත්වාගනගේ කුණෑගල පුදගලෙකුද නිරෝධහයිනයට ලක්කිරීමට මජන සෞඛ්‍ය පරිීක්ෂකවරුන්ටයතු කරතිබෙනවා. රාජ්‍ය ෞෂධ නිෂ්පාදන සස්ථාව හිගේකින් ොරව අෞෂධ ලබාදීම සඳහ කටයතු කරන බව එහි සවහපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා පවසනවා ඇදර්නීතිය දාාපු දවසේ සිට අද දක්වාම Sස්පම්MC ආයතනය නිෂ්පාදන කටයුතු අකන්්ඩව සිදු කරනවා අවෂ නිෂපායන සඳ අවශ්‍යෝ අමුදරව්්‍ය පිට ටින් ආනෙකරු ලබනවා ප්‍රධාන වශයම චීනයෙසා ඉන්දාවෙන් තමයි ආනෑ අනිු කරන්න චීන කාන්තාව කොරෝනාා රෝගෙන් පෙළෙන බව දැනගත් පසු පිත් සාමික තීරණයක් ආවා මේ රෝගය ලංකාපුරා ව්‍යප්ත වේ ඉදිරියේදී. එම නිසා අපි රිස්කයක් කරගෙන මේ අවෂදවට අවශ්‍ය අමුද්‍රව්විය අප වේලාසිරින්ම ආනෑනය කරා මේ කොරෝනාා තත්ත්ව යටත ේෂ අක්ෂදදිගගේයක් ලංකා ඇතිවෙලා නෑ. අවෂ දෙයයක් ඇතිවන අප නි්පාදනය අඩළ වෙන්නනේ. අපි නි්පාදන අඩාල වුණේ නෑ අපේ අවශ්‍ය සැපයුම් අදාළ වෙලාවට වෛ්‍ය සැප මංෂ වෙත නිදිනපතා පාහෙත් සිදකරනවා. ඒනිසා අඖෂද හිගයක් මේ වෙලාව නැති අතර ඉදිරියේ දීද. ඒ සඳහා බියවීමක් නොවී යුතු බව ප්‍රකාශ කරන්න කැමතියි. පටපිට වනදිනේට අත්න් ඇමරිකාාවෙන් වැඩිම කොරනාරෝගී මරණ සංඛ්‍යාවක් ප අර්ථාවුණ. ගත වූ පෑ විසි හතර තුළදී පමණක් ඇමරිකාාවේ මියගිය කොරෝනාාරෝගීම් සංඛ්‍යාව එක්දහස් නවසි හතලිහක්. මෙ අතර ඉදිරිහති අටක කාලේ තුළදී කඩා වැටී ඇති ආර්ථකය නගාසිටවීමට කටයතු කරන බව, ජනදීපති ඩොනල් ට්‍රම්ප පවසනවා. COVID-19 බලපෑම ගිම්හාන එරතුව අවසාන වන තෙක්ම දැඩිව බලපාන පව ඇමෙරිකානු ජාතික විද්‍යා ඇකඩමයා අද දවසේදි පෙන්වලදීලා තියෙනවා නමුත් මහජලතාව තම වගකම් මැනවින් ඉටු කලෝතිීන් මේ වේස්වනය පාලනයට මහත් රුකුලක් වන බවට තමයි ඇමරිකානු සෞඛ්‍යංශ පෙන්වල දෙන්නේ. ඇමෙරිකාේ ප්‍රන්ත පනහෙම ආණඩුකාරවරන් තම උපරිමශක්තිය යොදවමින් මෙය පාලනයට දැඩි උත්සාහේක නිරතවමින් සිටිනවා. කலிफோர்னிिया பிரාන්තේ නිවාස පහසකම් නොමැතිCOොVID-19 රෝග ලක්ෂණ සහිත පුද්ගලන්ට නව ජගම නිවාස පහසුකම් සපයාදීමට අද දවසේදී කලිෆோニアனியா බලදහරෙන් කටේතු කළ. ලோක සෞඛ්‍ය සංවිධනය चීනයට පක්ෂපාතිව කටයතු කරන බව ජනාධිපති डොनල් ட்ராම්ප් කළ ප්‍රකාශයට ලෝක සෞ්‍ය සංවිධනය ප්‍රතිචාරදක්වාතිබෙනවා කොரோ වරස්සය දේශපාලනී කරණය කිරීමෙන් වලකින ලෙසයි. ලோක සෞ්‍ය සංවිධනය ප්‍රධානिया ජධපති ्रராම්ප හට දන්වා ඇත්ते. ෙදී වෙන්වීම නොව එක්ප කටේතුකිරීම මෙම අවස්ථාවේදී පපතින අවශ්‍යතාවය බව ඔහු පවසනවා. COොVID-19 හෙවත් නව කොරුණා වෛරසේ හෙත්වෙන් මේවන විට ලොවපුරා පහළුස් ලක්‍ෂ දහනවදහස් එකසි අනූ පස්දනෙකුට වරසය ආසාධනය වීතිබෙනවා.ස්ුවේලබෑ ඇති සංඛ්‍යාව තුන් ලක්ෂ තිස්දහස් අටසය හැටක්. මරණ අසු අටදහස් පන්සී විසි නවයක් වාර්තාාවනවා. ලෝපුරා රටවල් හාස්වෑංපාලන ප්‍රදේශ දෙසේ නවයක වෛරසේ ව්‍යත්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංගධහන්නේ පවසන්නේ. ර වයිරසය වැලඳීම හේතුවෙන් ප්‍රංශේ රෝහල් තුළදී මේ යන සංඛ්‍යාව සයට අටකින් ඉහළ ගොස්තිබෙනවා. එමෙන්මෛද්‍ය මධ්‍යස්ථාන තුළදී මේ මෙයන රෝගීන් සංඛ්‍යාව සයට පහකින් ඉහළගොස් ඇති බවයි බලදහරින් පවසන්නේ. වැඩිම කොරා රෝගීන් මරණ සංඛ්‍යාවක් වාර්තාාවන ලයිස්තුේ හතරවනස්ථානය හිමිව ඇත්තේ ප්‍රංශේටයි. පළමු කොරනා රෝගයා වාර්තා වූ වූහන් නගරෙන් ඒයේ දිනේදී කොරුණා රගී මරණ දෙකක් වාර්තා වුණ. නව ආසාධතීන් හැට තුළක් වාර්තාබුණු අතර, හැෙ එක් දෙෙු විදේශකයන් බවයි සෞඛ්‍යංශ පවසන්නේ. සති එකළහක් වසාදැමීමෙන් පසු වූහානගරය යේ දිේදී ප්‍රථම වතාවට ගමනාගමනට විවෘත වනා. උතුරු ඉතාලියට කොරුණා වෛරසේ ්‍යාපතවීම බලක්වා ගැනීමට හැකි වූයේ ජනතාවගේ සහෝගේ මත බවයි ඉතාලි බලද හරින් පවසන්නේ. දකුණු ඉතාලිය තුළද මෙවන විට මරණ හා ආසාධිතීන් සංඛ්‍යාව අවම වෙමින් පවතිනවා. ග්‍රමාතය ොරිස්්චෝන්සන් ැඩිසත්කාර ඒකේ ප්‍රතිකාර ලැබුවද හගේ තත්ව යහපත් බවයි අග්‍රමාත්‍යකාරයලි පවසන්නේ. අධික උනෙන් හා කැසෙන් ඔහු පෙළෙන බව සඳහන්. ඔක්සිජන් ආධහරක ලබාදුන්නද වෙන්ටිලට ආධහරක ලබා නොදුන් බවයි, රෝහලාරංචිමාර්ග සඳහන් කරන්නේ. වෛරසිය ව්‍යත්තවීම මැඩ පැවැත්වීමට ඉන්දාවේ දිල්ලිනුවර ස්ථාන විසක් වසාදමීමට එරට බලදහින් පියවර ගෙනති බෙනවා. එම ප්‍රදේශවලට ඇතුළුවීම හෝ පිටවීම තහනම් කර ඇති බවයි. ල්ලිපොලිසිය පවසන්නන්නේ නමුත්න් එම ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය ආහාරපාන ලබාදීම නොකඩ බා සිදු කරෙනවා. විදුලිබිල ගෙවීමට ලබාතුන් සහන කාලය අපේල් ටිස් වණ්ඩාදක්වා දීර්ක කළ බව විදුලිබලහා ලරෂක්ති අමාත්‍යංශය නිිබේදනයක් නෙකුත් කරමින් සඳහන් කරනවා. තුල ප්‍රමාණවත්තරම් ඉදන්නන තුග පවතින බවත් කිසිදු ඉන්දනහිගියයක් ඇතවීම ඉඩ නොතමන බවත් අමාත්‍යේ මහින්ද අමරවීම මහතා ප්‍රකාශ කලා. ස්වාදින රූ පවාහහින හත්වනි පැය වැඩතහට එක්තම නොයි එමහත මේ බව ප්‍රකාශ කළේ. මේ තෙල්ටික වෙලාවට බෙදල දුන්නේ නැත්තං. අපට විදුලිය පවා ප්‍රශ්නයක් ඇති වෙන රටේ සියල්ලු ආන්ත්‍රනයයක්ක්‍රියවෙන්න්න. මේ සිදධිය වනාට පසේ ප්‍ර්යක්කා වාහන පෝලින්න්ති මන දැ ෙට්ල මංග ඇති වන්න. ඒවශ්‍යධාවය සම්පූණ කරන්න අපි මං ඉතාමත් වගකීමෙන් කියනව කිසින්දු ඉන්දන හිගත් මේරටතුළ ඇති නොවෙන මටමට අපි වග බලාගෙන තියනවා.ි ඒ සඳ අපට බාධ තින අපට අත්තරම ෙල් ටක්රන්න තැන්කි න ම තිරගුණ මේ යන ෙල් ටැකිට වුරදු දහමසේ හති සට පස පෝජන්ටාරගෙන නැහමටැන්කි. දැන් අප ඒ ටැකිිටිකෙන් යම්ප්‍රමාණය පවරගන්න දස්තුනටස්සල් අපි සාකච්චාකර සාචා ක දැන් අප ඒ වැඩැ පිල්ලටන් ගන්න මේක ලු පින්මක් වට ේේ. මේය අතර පවත්වාාවරනය හමුුවේ අසරන සින පෞද්ගලි පස්රත ය දුරන් සහොදදුස්තරවරට රුපාල් පන්දහසක දේමනාවක් ලබාදීමට ජනාධිපතිතුම එකඟ තාව පල කළ බවද අමාත මහින්දාමර වීරමහතා ප්‍රකාශ කල ඒ සපුගස්කන් ෙල්ිරි පහදවේවකගේ ප්‍රේල ්නය හ විසවි හරනක කටියක් ලාද ාව. පලාාත් ගහිපයකට අද පස්වරයේ වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාල්ගන විද්‍යා දෙපාර්තමන්තුව නිවැදනයරනවා. බස්නාහිර සබරගමුව, මධ්‍යම, ඌව, වයම දකුණ සහ උතුරු මැද පලාාත්වල සහ බෞන්‍යාව මන්න්නාරමෙන්ම කියිෙනොචි දිිස්්‍රික් වල ස්ථානකීපයක වැසි ඇතිවන බවයි, කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි ඇතවීමේ ඉඩකඩ පවතිනවා. එ සමඟ තද සුලන් හට ගනීමේ ප්‍රවණතාවක් ඇති බවයි එම දොර්මන්තුව වැඩදුරටත්ප පෙන් වාාදෙන්නේ. සූර් යා ශ්‍ර ලංකාවට රජුවම එහලෙන් පවතින බැවි කුරු කැප්පටියාව ඔතුබැව පොල්ගහ ගන් ගො, උල්පොතබැව අවඩ්ඩාවේලි සහ ඌර නැනප්‍රදේශපලට අද දහවල් දොළහයි දොල් හට හිරු මුදුන්ව පවතිනවා. සෞභහෝග්‍යයා ගැවතු වගා වැඩපිළිවල දෙවෙන පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. ඇඳරි නීතිය මධ්‍යයේේ වුවද ලබාදී ඇති අවසරය ප්‍රෝජිනට ගනමින් ජනතාව ගොමිතැන් කටයුතුවල නිරතවමින් සිටිනවා. නිපුර ස්්‍රක්ේ ක්‍රාමේ ප්‍රදේශ ලැසක මුදු ඩම් වග කටයුතු සඳහ ශුද්ධ පෞත්‍රකිරීම මේතිනවල සිදුකිරෙනවා. ගෙවතු වල වග කළ හැකි භූමිපාකයන් මේ සඳහා උදා කන්න අයුරුද දැකගත හැකි. වග කටයුතු සාර්ථකව පවත්වාගෙනයාම තම අරමන බවයි සෝ කියෙල් කිවතු වගේා සංක්‍රාමිට එක්වසිටන ජනතාවල් පවසන්නේ. අරෝධපුර දිස්්‍රික්කේ චනතාවද ගෙවුතු වගකටයුතු සඳහා යොමු වීතිබෙනවා. වසවිසන්තුර ආහාර සපෑ ගැනීමේ වැඩ පිළිවලට, මෙමගින් සහන සැලසිනක්තර, තම ආර්ථකයද ඉහලනන්වා ගැනීමට, අවස්ථාාවූදාවන බවයි, ගෙවතු වගාවට යොමු ඉසිරින්නන් පවසන්නේ. තුල්මතිස් ්‍රික්කේ සෝබාග්‍යයක් යෝතුවග වැඩසිටහට, සෙලු ප්‍රාදේශවலைකම් කොට්ட்டස 9ව වන ප්‍රරිදි ක්‍රියාත්මකයි. සමෘති ලාපින්ද ගෙවතුවගව සඳහායොම විසිටින්නේ, සමෘර්ති බැංකවල සහිද ලපාකනිවින්. හලාවත மாදම්පේ මල්වකාර ප්‍රදේශයේ සමුද්ධිලාියක වන, ேவில்ල්சන් මහතා එව නිසාර්ථක වගාවක් පවත්වාගෙනන ගවි මහතෙක්. ந்தறி னைතිය கி්‍රயாත්மකුවද උතුரு පලාாதே விவகாவே அසனுු நலීම அ akanண்டவසිது <Sanye> වனவா மனாரம முல தெவ் வௌஞயா வவா கிල්லச்சு திஸ்ரைக்கவල மாස්கන්නේ விීபகாාව සාார்ර්த்தක වී ඇතිயாතரு அசொன்னු நலීම அ akanண்டுவසිතුണ බව ஸ்ரக் லேකම්වරருන් පවසனவா ජනதாාව බාධාවகிின்තුவு එම கටතුவල நிර්த்தவසින්නේ ஆரක්ෂගංශ ලබාதிන සහயබாයි. රෝනාාමර්ධන වැඩපිළිවලට සහය දක්වමින් විදස්සාන්න ධහනසා පුද්ගලයන් තවතුරටත් පරිත්‍යාද ලබාදීමට කටයුතු කරමෙන් සිටනවා. එමෙන්ම අඩු ආදෑම්ලාබේ පවුන්වලට සහන සැලසීම මේ කටයුතුද සිද වන්නේ බොහෝ පාශ්වල දායකත්වෙන්. ජාතික ෝහේ විපස්ස ෞද්ධ මධ්‍යසානාධිපති පූච රචවැල්ල සුභූති ස්වාමීන් වහන්සේගේ මූලිකත්වෙන්, කොරரோනා මර්ධනයට කැපවී සිටින කණ්ඩයම් සඳහා, ආරක්ෂිත ඇඳුම් සහ මකාවන්න ලබාදීම සිදුවනා. සබරගම පලාත මහචන සෞඛ්‍ය පරක්ෂකරන්, රුවන්වැල්ල හා කිරිදිවල පොලස්ථාන මෙන්ම කරනල්ල රෝහේ වෛදකාර මඩලට මෙම උපකන ලබාදීම සිදු කෙරුණා. උන්දනිය දම දුරේ වෛද HDP දර්ශන මහත්ම ඇතුළ පවලේ සමාචකන්ගේ දායකත්වෙන් අබාධ සහිත දරුවන් තුන්දෙනෙකුට රෝධ පුට සහ දිලිඳු පවල් වෙත ව්‍යලියහර බෙදාදීමද මීට සමගාමී වසිදු කරුණ. රකිරිය මොරටුහන බෝධිරක් කකාරම විහාරාධිපති පූච්ච වැඇතර සිරිනන්ද ස්වාමීින් වහන්සේගේ අනුශාසකත්වෙන් හා පූච්ච දෙනගල සුදම්ම ස්වාමීින් වහන්සේගේ මූලිකත්වෙන් අඩු ආදෑම ලබී පවල් සඳහා වියලි ආහාර ද්‍රවේ ලබාදීමට කටයුතු කරුණ, ඒ අතුරුගිිය වෙළඳ ප්‍රචාවගේ දායකත්වෙන්. සෞභගයක් ගෙවතු වගේ ්‍යපෘතිේත අනුව විහාරස්ථාන ූමේ එළවලු පෙළ සිටුවීම සහ බීච තවන් දැමීමද සිදු කරුණේ මීට සමගමීවයි. ච ත්තාතකන්දේ සදධහතිස ස්වාමන් වහන්සගේ මූලිකාත්පේෙන් කොළඹ පිටකොටුව ප්‍රදේශයේ රජකාරයෙන් නිරත පොලස් නිල දරීට ආහර පාර්සල් ලබාදීම සිදුකෙරුණා එම ප්‍රදේශය රැදිී සිටන දිලඳ පුදක්ලන්ද හාර පාර්සල් සහවියල ආහාරදජාව ලබාදීම සිදුකෙරුණේ මීට සමගමීවයි ගොවවි විශ්ාම වැටප ලබාගැනීමට නොහැකිවූ පොනරුව දිශ්්‍රික්කේ ගොීන්ට් නිවසටම ගොසම මුදල් ලබාදීමට තැපැන් නිල හරින් කටයතු කලා. රමට පට වඩ දලක තමන්ට ලබදීමට ජනාධිපතිතුමා ප්‍රමුකරචයගත් පියවර ෙහෙවින් අගකන බවයි ගොවි විශ්්‍රවාමිකැන් ප්‍රකාශව කරන්නේ එසමගින් ස්වාදනරපවාහනේ මක්දහන ප්‍රධාන පවෘත්තුවිකාශය අදට අවසාන් සුදවසක්. w.ipnew.CA.